ඕනෑම කෙනෙක්ගේ ජීවිතයේ සුන්දරම කාලය තමයි අපේ පාසල් කාලය කියලා කියන්නේ. ඒ වගේම ලෝකයේ විවිධ රටවල මිලියන ගණනින් විවිධාකාරයේ පාසල් තියෙනවා. මේ බොහෝ පාසල් වල නීති රීති එකහා සමාන වුණාට සමහර රටවල තරමක වෙනසක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම දකුණු කොරියාවට මාවේනික වුණ දකුණු කොරියාවේ පාසල් වල තියෙන අමුතුම නීති රීති 10ක් ගැන තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ. ඒ වගේම අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඕනෑම ළමයෙක් කැමති අලුත් වගේම ලස්සන සපත්තු පාසල් යනකොට දාගෙන යන්න. ඒ වගේම ඔයා කොච්චර හොඳ ලස්සන සපත්තු දෙකක් පැනදගෙන ගියා ඔයා දකුණු කොරියාවේ පාසලකට ඇතුල් වෙනව නම් ඒව ගලවලා තමයි ඇතුල් වෙන්න ඕන. හරියට අපි අපේ පාවහන් ගලවලා අපේ නිවසට ඇතුල් වෙන ආකාරයටම තමයි දකුණු කොරියාවෙත් පාසල් වලට ඇතුල් වෙන්න ඕන. මේ වෙනුවට එක් එක් පාසල් වලට ආවේනික වූ පාවහන් යුගලක් ගුරුවරුන්ටත් සිසුන්ටත් ඔවුන් ලබා දෙනවා. කවුරු හරි මේ පාවහන් පළඳින්න අකමැති වුණොත් ඔහුට පාසලට ඇතුල් වීමටත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ පාසලෙන් දෙන පාවහන් යුගල අමතකලා එන ඕනෑම කෙනෙක්ට මේස් එක දාගෙන තමයි දවස පුරාම ඉන්න වෙන්නේ. මේ ළඟට ලංකාවේ නැති වුණත් ලෝකයේ බොහෝ රටවල පාසල් සිසුන්ට ඔවුන්ගේ වැසිකිළිවල ටොයිලට් පේපර්ස් ලබා දෙනවා. නමුත් දකුණු කොරියාවේ ඔවුන්ට වෙන වෙනම ටොයිලට් පේපර්ස් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ට පාවිච්චි කරන්න පුළුවන් ඔවුන්ගේ පන්ති කාමරයටම ඇටෑච් කරපු වොෂ්රූම් එකක් විතරයි. ඒ වගේම පාසලේ වෙනත් වැසිකිළියකට යාමත් ඔවුන්ට සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. පාසල් බලධාරීන් මෙන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමයි. මේ ළඟට අපි පාසල් නිලැඳුම ගැන කතා කරමු. දකුණු කොරියාවේ උසස් පෙළ සිසුන්ට ජියබොක් කියන නිලැඳුම තමයි ඔවුන් අඳින්න නියම කරලා තියෙන්නේ. පාසල් බලධාරීන් මේ යුනිෆෝම් එක ගැන දැඩි අවධානයෙන් සිටින අතර මේ යුනිෆෝම් එක නිසියාකාරව නොතිබුණොත් ඔවුන්ගේ පන්ති මාස 3ක කාල සීමාවකට තහනම් කරනවා. මේ ජියබොක් කියන නිලැඳුම ෂර්ට් එක, ටයි එක සහ මනරම් කෝට් එකකින් තමයි සමන්විත වෙන්නේ. ගැහණු පිරිමි දෙපාර්ශවයේම සිසුන් මේ ජියබොක් කියන නිලැඳුමින් සැරසී පැමිණිය යුතු අතර පිරිමි ළමුන් දික්කලසමද ගැහණු ළමුන් දණයිසෙන් අඟල් 4ක් 5ක් ඉහළ සිටනසේ සාය ඇඳගෙන පැමිණිය යුතුය. ඒ වගේම පිරිමි ළමුන් කන් නොවැසෙනසේ කොණ්ඩය කොටට කැපිය යුතුයි. ඒ වගේම ගැහණු ළමුන්ටත් තමන්ගේ කොණ්ඩය වවන්න අවසර තියෙන්නේ තමන්ගේ උරහිස මට්ටම දක්වා පමණයි. ලංකාවේ සිසුයන් කරාබු බැලඳුවට මේ දකුණු කොරියාවේ සිසුයන්ට නම් කරාබු මුදු රූපලාවන්‍ය ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කරලායි තියෙන්නේ. මේ ළඟට ඔයාලට කියන්න යන්නේ විශේෂ කාරණයක් ගැන. ඒ තමයි දකුණු කොරියාවේ සෑම පාසලකම විදුහල්පතිවරුන්, උපවිදුහල්පතිවරුන්, ගුරුවරුන් ආදී සියලුම කාර්ය මණ්ඩලය සෑම වසර පහකටම වරක් මාරු කරනු ලබනවා. මීට අමතරව මෙම ක්‍රමය ඇමරිකාවේ පාසල් වල වගේම විශ්වවිද්‍යාලවලත් අපිට දකින්න පුළුවන්. මෙසේ ගුරුවරුන් මාරු කරනු ලබන්නේ ලොතරැයි දිනුම් මදින ආකාරයට. මේ හේතුව නිසා දකුණු කොරියාවේ ගුරුවරුන්ට තම ජීවත් වෙන නිවස පවා අවුරුදු 5කට සැරයක් වෙනස් කිරීමට සිදු වෙනවා. හැබැයි මෙන්න මේ හේතුව නිසා දකුණු කොරියාවේ සෑම ළමයෙක්ටම කිසිදු වෙනස්කමකින් තොරව එක හා සමානව ඉගෙන ගැනීමට හැකියාව ලැබෙන තියෙනවා. අපි මේ ළඟට කතා කරන්න යන්නේ තවත් එක් විශේෂ කාරණයක් ගැන. ලෝකයේ බොහෝ රටවල පහේ අධ්‍යාපන ආයතන, පාසල්, කර්මාන්ශාලා වැනි තැන්වල පිරිසුදු කිරීම කටයුතු සඳහා වෙනම පිරිසක් පත් කරලා ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඒත් දකුණු කොරියාවේ පාසල්වල කිසිදු පිරිසුදු කරන්නේ දකින්නවත් නැහැ. ඒ වෙනුවට සෑම ගුරුවරයෙකුගේම වගකීම වෙන්නේ සෑම සිසුවෙකුටම තමා ඉන්න අවට පරිසරයත්, පාසල් පරිසරයත්, පාසල් වැසිකිළිය පවා පිරිසිදු කර ගැනීමට මඟ පෙන්වා දීමයි. පාසල වැකුම් කිරීමේ සිට පාසලේ කුණු ඉවත් කිරීම දක්වා සිදු කර යුත්තේ පාසලේ සිසුන් විසින් වීම විශේෂත්වයක්. ඒ වගේම පාසලේ ගොඩනැගිලිවල පිටත පිරිසිදු කිරීම සඳහා කබහ දුඹ කර පාසල විසින් ඔවුන්ට ලබා දෙනවා. මේවත් කළ යුත්තේ ඔවුන් විසින්මයි. ඒ වගේම පාසල තුලත් දකුණු කොරියාව තුලත් චුවින්ගම් කෑම සපුරා තහනම් කරලායි තියෙන්නේ. මේ ළඟට කියන්න යන්නේ අමතර පන්ති ගැන. කොරියාව තුල අමතර පන්තිත් සපුරා තහනම් කරලායි තියෙන්නේ. මේ නිසා සම්පූර්ණයෙන්ම සෙනසුරාදා සහ ඉරිදා දිනෙනුත් අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන්න කොරියන් සිසුන්ට සිදු වෙනවා. ඒ වගේම අන්තර්ජාතික ඇගයීම් වලින් කොරියන් ජාතික සිසුන් ඉතා ඉහළ මට්ටමක තමයි ඉන්නේ.
ඒ වගේම ඔවුන්ගේ පාසල් උදේ 7:30ට ආරම්භ වෙන අතර අවසන් වෙන්නේ සවස 5ටයි. හවස 5න් පසු නැවත පාසල ආරම්භ වෙන අතර මෙහිදී පාසල තුලදීම හෝම්වර්ක් සිදු කළ යුතුයි. ඒ අතරතුර රාත්‍රී ආහාරය පාසල් සිසුන්ට පාසල තුලින්ම ලබා දෙන අතර පාසල අවසන් වන්නේ රාත්‍රී 8ටයි. ඊළඟට කියන කතාව නම් ඔයාලට අදාහ ගන්නත් බැරි වේවි. දකුණු කොරියාවේ සිසුන්ට තමන්ගේ පන්ති කාමරය තුල ඕනම වෙලාවක නිදා ගැනීමට අවසර දී තිබෙනවා. මේ ගැන ප්‍රශ්න කිරීම පවා ගුරුවරුන්ට තහනම් වන අතර සෑම පන්තියකින්ම ළමුන්ගෙන් තුනෙන් එකක් නිදාගෙන ඉන්න බවයි පැවසෙන්නේ. ලෝකයේ සෑම පාසලකම උත්සවයන් සාදයන් වැනි දේවල් පවත්වනවා. මේ සඳහා අපි වියදම් කරන්නේ අපේ දෙමාපියන්ගේ මුදල්. නමුත් කොරියාවේදී මේ වගේ දෙමාපියන්ගේ මුදල් වලින් පාසල්වල සාදයන් උත්සවයන් පවත්වන්න හැකියාවක් නැහැ. ඔවුන්ට සාද පැවැත්විය හැක්කේ තමා ගන්න පළවෙනි වැටපෙන් හෝ තමන්ගේ ව්‍යාපාරයෙන් ලැබෙන පළවෙනි ආදායමෙන් වේ. මීළඟට අපි කියන්නේ යන්නේ පනිෂ්මන්ට් ගැන. ඕනෑම පාසලක සිසුන් හොඳමකට ගැනීම සඳහා දඩුවම් දීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ දකුණු කොරියාවේ පාසල්වල දෙන දඩුවම තමයි Taman වැරද්දක් කරාම ඒ නැවත කරන්නේ නැහැ කියලා වයිට් බෝඩ් එකේ දහස් වතාවක් ලියවීම තමයි ඔවුන්ට ලැබෙන දඩුවම. ඒ වගේම වේවැලෙන් එකපාරක් පහර දීම තමයි සිසුවෙකුට දිය හැකි උපරිම දඩුවම වන්නේ. මීට අමතරව දඩුවම් දෙන සෑම ගුරුවරයෙක්ටම එරෙහිව පාසල විසින්ම විනය කියා මාර්ග ගන්න බවත් පැවසෙනවා. මීළඟට අපි කියන්නේ යන්නේ කොරියාවේ පාසල්වල දෙන නිවාඩු කාලය ගැන. ලෝකයේ සෑම රටකම පාසල්වල ළමයින්ට නිවාඩු කාලයක් ලබා දෙනවා. ඒ දකුණු කොරියාවේ දරුවන්ට නම් නිවාඩු ලබා දෙන්නේ දින 3ක් 5ක් අතර කාලයක් පමණයි. අනිත් කාලය ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු වෙනවා. ඉතින් ඔයාට මේ නීති රීති ගැන හිතන දේ පහතින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.